Hi. ඔන්න ඉතින් කාලෙකට පස්සේ අද ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නයි යන්නේ. ඉතින් අද සෙනසුරාදා අපි ඉතින් ටිකක් පරක් වෙලා නැගිට්ටේ. අට විතර වුණා ඉඳන් බහල එනකොට. ඉතින් සෙනසුරාදා තමයි අපි ටිකක් වැඩිපුර නිදාගන්නේ. ඉතින් කාලෙකට පස්සේ තමයි මට පොඩ්ඩක් මේ gedara ගන් ඉන්න වැඩ කරගන්න හම්බුනේ. ඉතින් අද මේගොල්ලන්ට බ්‍රෙක්ෆාස්ට් හදලා දෙන්න ඕනේ. බවාගෙන ඉන්නවා. කට්ටිය බඩකින්නේ දැන් බහලා ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඉස්සලම් උදේට තේ බීපු කෝප්ප ටික පොඩ්ඩක් හොදලා මෙහෙම ඩිස්වොෂර් එකට දාගන්නවා. මොකද මෙතන ටිකක් හොද හොද තියන්න අමාරුයි. ඉතින් අතේ හේදෙනවා ටිකක් අඩුයි. ඒ නිසා කෙලින් මේ ඔක්කොම හොදට රින්ස් කරනවා ඉස්සලම. පොඩක් ඉඳුල් ටික යන්න රින්ස් කරලා ඩිස්වොෂර් එකට දාගත්තම වැට මට තියෙන්නේ මේක හොදගන්න ලේසි මට. ඉතින් පහුන දවස්වල ගොඩාක්ම කාර්යබහුල වුණා මම. මගේ පොඩි පර්සනල් දේවල් ටිකක් හින්දා ජනවාරි මාසෙ පටන් ගත්ත දවස් ඉඳන් හරිම බිසි වෙච්ච කාලයක් තමයි මම ගත කරේ. ඉතින් මට වීඩියෝ ෂොපින් යන ඒවා ඒ වගේ ඒවා ගත්තත් ඒවා එඩිට් කරලා දාගන්න තාම බැරි වුණා. ඉතින් මේ වීඩියෝ පොඩි වීඩියෝ එක හිතනවා අද කොහොමාරී හදලා දාන්න. ඉතින් අද මම හිතුවා උදේට පෑන්කේක් හදලා දෙන්න කියලා මා හස්බන්ඩ්ටයි පුතාටයි. ඉතින් මෙහෙ තියෙනවානේ පෑන්කේක් මිශ්‍ර එක දිනලා ඒකට වතුර දාලා මික්ස් කරලා දෙන්න තියෙන්නේ. සමහරක් ඒවා තියෙනවා බිත්තරයක් වගේ දාන්න ඕනේ. ඉතින් මම නම් ආස ලංකාවේ පෑන්කේක් පැණිපොල් අතුලට දාලා කන්න. ඉතින් මේ හස්බන්ඩ් ආස මේ විදිහට පෑන්කේක් කන්න. ඉතින් ඒගොල්ලන් පෑන්කේක් හදලා දීලා අද දවල්ට කන්න බුරියානි හදන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. එනවා මට ගී ගන්න අමතකුණා. ගී අරන් එන්න ඕනේ ගිහිල්ලා. මේගොල්ලෝ ආසයි මගේ හස්බන්ඩ් බුරියානි ෆ්‍රයිඩ් රයිස් වික් කනවා. ඉතින් ඒ නිසා මට ලේසියිනේ ඔක්කොටම එකම කෑමක් කලා එහෙම තමයි බලාපොරොත්තු වෙලා ඉන්නේ. බලමු ඉතින් අද ඒ දේ වෙයිද කියලා. ඉතින් ඔයගොල්ලන්ට දැන් පේනවනේ හරිම ලේසි පවුඩර් එක බොක්ස් එකෙන් දාගත්තා. වතුර ටික දාලා මික්ස් කරන්න තියෙන. ඉතින් මට හරි වැඩේනේ උනේ. ඉතින් වීඩියෝ එක සිහින් මට වතුර වැඩි වුණා. ඊට පස්සේ කරේ මම ಜಾති දෙකක් මික්ස් කරලා මේක කොහොම හරි පදමට හදාගත්තා. ඊට පස්සේ මගේ මේ කුකර් එක උඩම තියෙනවා පෑන් එක. ඒක උඩ තමයි මම අද හදාගන්න යන්නේ පෑන්කේක්ස්. ඉතින් මෙන්න මේ විදිහට පෑන්කේක් ටික හදාගන්න තමයි යන්නේ. ඉතින් ඕගලන්ට නිකන් වෙනසක් දකින්න ඕනේ හින්ද තමයි මම මෙහෙම කරේ. ඉතින් මේවා සාමාන්‍ය දෙයක් මේ රටේ හැමෝම කනවා. ඉතින් ඒක ලොකු දෙයක් නෙමේ. ඉතින් අපි මෙහෙ රෙස්ටුරන්ට් එකට ගියාම බ්‍රෙක්ෆාස්ට් ගන්න රෙස්ටුරන්ට් වල මේ විදියට හදලා තියෙනවා. රස ලොකු පෑන්කේක් හදලා තියෙනවා. ඉතින් මම චුට්ටක් හෙල්දි වයිස් හිතන හින්දා මම ටිකක් මේක වෙනස් විදිහකට තමයි අද හැදුවේ. ඒකයි වැඩි ඔයගලන්ට ලස්සන පේන්නේ නැත්තේ. මොකද මම මගේ පුතාටත් කන්න හොඳ නෑ සමහර දේවල්. ඒ නිසා එහෙම මික්ස් කරලා හැදුවා. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට හිල් පිපිලා මේක හරි ලස්සනට එනවා. එච්චර ලස්සනට මගේ එකේ පේන්නේ නැත්තේ මොකද මම ಜಾති දෙකක් මික්ස් කරපු නිසා. මොකද මට වැරදුනත් නේ මුලින්ම. ඉතින් එන්නේ විදිහට ඔන්න මම පෑන්කේක් ටික හදාගත්තා. ඉතින් ඇත්තම කියනවා නම් පුංචි ළමයි අපේ ගෙදර නැති වුණාට මට හරියට වද දෙනවා මගේ සනුයි මගේ හස්බන්ඩ්ගේ කෑමවලදී. ඉතින් දැන් ඒගොල්ලන්ට බේගලුත් ඕනේ කියලා කිව්වා. මොකද පෑන්කේක් වැඩි නෑනේ මෙතන මදිනේ. ඒ නිසා බේගල් දෙන්නට දෙවිධයකට හදනවා. හස්බන්ඩ් මේ විදිහට ටෝස් කරලා චීස් ගාලා කනවා. මගේ සන්ට චීසුත් ගාලා මේ විදිහට එග් එකක් දාලා දෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අර එග් එකත් හදලා එග් දෙකක් හැදුවා. මමත් එග් එකක් ගත්තා. ඒ විදිහට ඒ ටික ලෑස්ති කරගත්තා ඒගොල්ලන්ට. ඊට පස්සේ අද අපි කවුන්ට් එකේ නම්මයි කන්නේ. මෙන්න මේ විදිහට මේවා සිලිකන් වලින් තියෙනවා හරියට හැමතැනම. ඉතින් ඒක දැම්ම මම ටිකක් එහෙම හැරෙන්නේ නැතුව ලස්සනට නිකන් සෝබණයට ලස්සනට තියාගන්න මේක එනවා. තියෙන ඔය සෝබණ වැඩක් තමයි අද මං කරේ ඕගොල්ලන්ටත් එක්ක පේන්න. ඉතින් ඒ විදිහට මෙහෙම දාගත්ත නැත්නම් හදිසියෙන් ටක් ගාලා බිත්තරේ කඩලා දාලා ගන්න. ඔය කෝලම් කර කර ඉන්නේ නැහැ බොරු කියන්න ඕනේ නැහැ නේ. ඊට පස්සේ මම මේ පෑන්කේක් ටිකට බටර් උඩින් දාලා මම මේකට සාමාන්‍ය මෙහෙ ගන්න නම් සිරප් කියලා නිකන් කළු පාටයි ඒක ටිකක් එහෙම නෙමේ. මම මේකට හෙල්දි මේපල් සිරප් තමයි දැම්මේ. මම වැඩිය දැම්මේ නැහැ මොකද මට වැඩිය පණිලා කන්න බැරි නිසා. ඒගොල්ලොන් වෙන වෙනම දාගත්තා. ඉතින් මේ තමයි මගේ පිගාන ඔයගොල්ලෝ දකින්නේ. මම ඉස්සෙල්ලම කරේ මේක බේගල් එක කාලා ඉවර වෙලා ඊට පස්සේ තමයි මම පෑන්කේක් කෑවේ. ඉතින් යටින්ම ගත්ත පෑන්කේක් වල වැඩිය හනිය තිබ්බේ නැහැ. ඉතින් මම සිරප් ටිකක් ආයි දාගත්තා.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද බ්‍රෙක්ෆාස්ට් එක අපි ගත කරේ විනෝදෙන් කෑවේ. ඉතින් ඕගොල්ලෝ මාත් එක්ක දිගටම ඉන්න. අද දවසේ ඉතුරු වැඩ මොනාද කියලා බලන්න කොහොමද මගේ බුරියානි කතාව? අද බුරියානි එක හොඳට එයිද? ඒ වගේ විස්තර දැනගන්න දිගටම මාත් එක්ක ඉන්න ඕනේ. ඔන්න ඉතින් දැන් මේ හදන්නේ බුරියානි එක හදාගන්න. ඉතින් මට හරි වැඩක් නියුනේ. බ්‍රෙක්ෆාස්ට් හදලා ඉවර වෙලා එළිය වැඩක් කරගෙන ඉන්නකොට මගේ හස්බන්ඩ්ගේ අම්මා කතා කරා. කතා කරලා ඇහුවා සෑම්ස් එකට යන්න එනවාද කියලා. ඉතින් ගොඩක් වෙලා කෝල් කරලා තියෙනවා, අපි දැකලා නැහැ මගේ හස්බන්ඩ්ට. ඊට පස්සේ එයා සෑම් එකට ගිහිල්ලා තිබ්බේ. ඒ වෙලාවේ හස්බන්ඩ් මාව ගිහින් ඩ්‍රොප් කරදි. මාත් රස්තිය අදවහන්න කිව්වොත් ඉතින් ඊට වඩා දෙයක් නැහැනේ මට. අපි දැන් අපේ සෑම්ස් මෙම්බර්ෂිප් එක නැහැ. සෑම්ස් කියන්නේ නිකන් තොග කඩයක් වගේ එකක්. ඉතින් මම හිතුවේ නෑ මට මුකුත් ගන්න තියෙයි කියලා. ගැත් දැක්කලා ඊට පස්සේ මේ චිකන් එක ගෙනාවා. මේ චිකන් එකට උනේ ඩොලර් 4.99. මේ තියෙන ප්‍රයිස් එක ලොකු චිකන් එකක් 4.98ට හම්බුණා. ඉතින් හොඳටම බඩගින්නේ ගෙදරයි. මොකද මං අද බුරියානි හදනවා කියලා ටිකක් දවල් වෙලානේ. ඉතින් දැන් පහට පහයි වෙලාව. රෑට තමයි බුරියානි කන්න වෙන්නේ. තත්තාල ඇවිල්ලා චිකන් ටික මේ විදිහට මැරිනේට් කරගත්තා. ඉතින් මගේ සන් මට උදව් වෙනවා කෑම ටික හදාගන්න. දැන් ටක් ගාලා ඒගොල්ලන්ට බඩගිනිනේ පවුනේ. මම නම් හැමෙන් සෑම්ස් එකේ තිබිලා හැමෙන් පොඩි පොඩි කඩචෝ ටිකක් කන්න හම්බුණා. හදන්නේ අපි මේ ලූණු චුට්ටක් අපිට අර උඩින් දාන රන්වන් පාට වෙන්න බැදගන්න. ඉතින් ඔලිව් ඔයිල්මයි පාවිච්චි කරේ. හින්ද ගැඹුරු තෙලේ බදින්න නැතුව. මට තෙල් කන්න අමාරු වෙන්නේ. තෙල් කෑවොත් මට ගැස්ට්‍රික් ඇවිල්ලා ගොඩක් අමාරු වෙනවා. ඒ නිසා ඉතින් මේ බුරියානි එක හදන මෙන්න මේ භාජනය අපි අනිත් පැත්තට තමයි ලිපේ තියලා තියෙන්නේ. මොකද ඒක හරියට මුළු එකටම ගින්දර යන්න ඕනේ හින්දා. ඉතින් අද දවසේ ඉතින් සෑම්ස් එකට ගියාම ගොඩාක් බඩු අඩුවට තිබ්බා. ඉතින් අපි සෑම්ස් යන එක අඩු කරා. අපි ඊට පස්සේ මෙම්බර්ෂිප් එක එක්ස්පයර් වුණාට පස්සේ රිනියු කරේ නැහැ. ඉතින් අද ගොඩාක් බඩු අඩුවට තිබ්බා. ඉතින් ඒ හින්දා මමත් එහෙම මෙහෙම බඩු ටිකක් ගත්තා. රයිස් එක ඉවර වෙලා තිබ්බ. ඉතින් රයිස් එකත් අක්දාලා දැකලා ඇත්තටම මට ඔක්කොම දැන් වීඩියෝ එක ගානේදී වීඩියෝ එක නවත්තුනවා පුතා. ඔක්කොම ලුණු ටික මේකට දාන්න හැදුවා. මං ආයි ලුණු කපන්නේ නැහැ. මටත් මේ හොඳටම බඩකින් ඉන්නේ. ඉතින් එයාට කෑ ගහන්න පොඩ වීඩියෝ එක නවත්තන්න වුණා. කොහමයි ලුණු ටිකක් තියාගත්තා. දැන් මේ විදිහට මේ ටික බැදගෙන ඊට පස්සේ අපි බුරියානි හදාගමු. ඕගොල්ලෝ ඉතින් බුරියානි ඕන තරම් හදලා තියෙනවා. ඉතින් බලමුකෝ. ඉතින් අද මම කන විදිහක් නේද? ඉතින් බස් එකක් හදාගන්න. වතුර එක තිබුණ බලන්න මේක කොච්චර ලස්සනද, මේක කොච්චර කැතද කියලා. දැන් ඉතින් මේක අපි මම මේකට බටරුයි මට එලඟි තෙල් ගන්න අමතකුණා. මං තිබිච්ච එක විසික් කරලාද කොහෙද ගෙදරට අලුත් ගෙදරට එනකොට ඒකේ බෝතලේ චුට්ටයි තිබ්බි හින්දා. ඉතින් හින්ද මම බටරුයි ඔලිව් ඔයිලුයි දෙක කවලමේ දැම්මා. බබා කියා පුලි පුදි ටිකක්, ඒ වගේම සුදු ලුණු ඉඟුරුයි චුට්ටක් දාගන්නවා. කුරුදු පොත්තක් ඒ වගේ දේවල් දාගෙන දැන් ඉතින් මෙහෙම චිකන් ටික මං පොඩ්ඩක් පැම්බෙන්න පැහුවා. පහල තියෙන ගමන් මෙතන වතුර එක ඉතිරෙනවා, බත් එක හදාගන්න. ඉතින් මේ බත් ටික අපි හාල් ටික දාගන්නවා. දැන් උණු වතුර එකට දැන් මම මේ වගේ කොත්තමල්ලි කොළ ටික දාගන්නවා. ඉදෙනකොටම ඉතින් භාගයක් චුට්ටක් විතරම තියාගත්තා බත් එක උඩින් දාන්න. ඉතින් මම කොත්තමල්ලි කොළ ටිකක් වැඩිපුර දානවා. දැන් මම මේ විදිහට බත් ටික සමතලාව නිකන් සමබරව බත් ටික මේ විදිහට උඩින් දාගන්නවා. මේ බත් එක සම්පූර්ණ මිදිලා නෑ, 150ක් වගේ තමයි ඉදිලා තියෙන්නේ. ඉතින් ඉතුරු ටික ඉදෙන්නේ මේ චිකන් එකත් එක්ක. ඉතින්
දැන් මම ඔයගොල්ලන්ට කියන්නේ මම ඔයගොල්ලන්ට මම කිව්වත් දැන මම මේ ඇමරිකාවේ ඇවිල්ලා හදන පළවෙනි බුරියානි එක ලංකාවේදී මගේ සංගී බර්ත්ඩේ එකට හැදුවට පස්සේ මම බුරියානි හැදුවේ නැහැ. ඉතින් මම ඒ කාලේ කුකරි ක්ලාස් කියන්නේ පොතේ විදිහට තමයි එතකොට බුරියානි හැදුවේ. මේ පාර මම එහෙම එහෙම වීඩියෝ දෙක තුනක් බැලුවම හරිම ආස නැති දෙයක් තමයි YouTube වීඩියෝ බලන්න. ඒ වුණාට ඉතින් චුට්ටක් එහෙම එහෙම පොඩ්ඩකුත් බලාගෙන මගේ විදිහට මම මේ පුළුවන් විදිහට අද බුරියානි එක හදනවා කියලා හිතුවා. මොකද ඉන්දියන් කරි එකට හොයාගෙන යන්න ඕන බුරියානි එකක් කන්න. ඉතින් ඒක ගෙනාවට පස්සෙත් එක්ක බඩේ අමාරු හැදෙනවා. අන්න ඒ වගේ ප්‍රශ්න වලට මූණ පාන්න වෙනවා. ඉතින් ඒ වුඩ් අපි ඉන්න මේ වුඩ්ලන් එක ළඟ තියෙන එක තැනක්. ඉතින් එතනින් තමයි අන්තිමට ගෙනාවේ. ඉතින් මෙන්න මේ විදිහට මම උඩින් ඉතුරු කොත්තමල්ලි කොළ ටිකයි අර මම නිකන් ස්ටර් ෆ්‍රයි කරගත්ත ලුණු ටිකයි මගේ පුතත් එක්ක රණ්ඩු වෙවි ෆ්‍රයි කරගත්ත ලුණු ටිකයි ඒ ටික දාගන්නවා. ඉතින් ඊට පස්සේ ඉතින් මම මේ බුරියානි මිස්චර්ස් වගේක් ඉන්දියන් කඩෙන් ගෙනල්ලා තිබ්බා. මේ බලන්න දැන් මගේ බුරියානි එක. ඉතින් දැන් මං ටිකක් එහෙට මෙහෙට පෙළලා බලනකොට ටිකක් තෙත ගැතියක් තියෙනවා. ඉතින් මම හිතුව ඒක හොඳයි කියලා. මොකද මගේ හස්බන්ඩ් ටිකක් අර අපි වේලිලා වගේ කන්න හැම කැමති නැහැ. ඉතින් මම හොඳට ප්ලම්ස් ටිකක් කජු ටිකක් ලෝභ නැතුව දාගත්තා. මොකද මෙහි කජු ලාභයිනේ. ඒ වුණාට දැන් අපේ මෙහි ගොඩාක් බඩු ගණන්. ඉතින් කඩේකට ගියාම ඉස්සර වගේ තුන්ගුණයක් වියදම් කරන්න ඕනේ. ඉතින් මම දැන් මේ බුරියානි ටික එක ප්ලේට් එකකට බෙදා ගන්නවා. ඉතින් අපි චිකන් බ්‍රෙස්ට් විතරයි කන්නේ. ඒ වුණාට මම තයි ටිකකුත් ගෙනාවා මේකට. අද ටිකක්ම හොඳට ටේස්ට් එකක් ගන්න කියලා. ඉතින් මම උඩින් මේ විදිහට ප්ලම්සුයි කජුයි දාගන්නවා. ඊට පස්සේ දැන් අපේ කට්ටිය ඉඳගෙන ඉන්නේ කෑම කන්න ලෑස්ති වෙලා. ඉතින් ඒගොල්ලන්ගේ පිඟන් වලට මම බෙදලා ඒගොල්ලන්ට කන්න ලෑස්ති කරන්න තමයි යන්නේ. ඉතින් මේ වීඩියෝ එක මෙහෙමම මම කන ගමන් ඉවර කරනවා. ඉතින් තව මං ෂොපින් ගිය නිකන් ලී බඩු එක එක අයිටම්ස් තියෙන තැනකට ගිය එකක් අයිකියායකට ගිය එකක් තියෙනවා. ඉතින් ඒවත් අරගෙන ඉක්මනින්ම ඔබල ගාවට එනවා. ඉතින් ඔන්න අපි නම් රසට ප්‍රේ කරලා කන්න ලෑස්තුනේ. ඉතින් ඕගොල්ලන් මාත් එක මෙච්චර වෙලා හිටියට ස්තුතියි. මේ මගේ පිගාන ඕගොල්ලෝ දකින්නේ ගන්න හොඳට මම කනවා. හොඳට පෙරේතව කනවා. මේක අද පුදුම රසට ආව මට හිතුණා. ආයිනම බුරියානි ගන්නෙ නෑ මේ වගේ රසට ගෙදර හදාගන්න පුළුවන් නම් කියලා. ඉතින් මෙච්චර වෙලා මාත් එක්ක හිටියට ස්තුතියි. ඉදිරියේදී අනිත් වීඩියෝත් එක්ක හමු වෙනකම් බයි බයි.